සියලු දිනාටම ආයිබෝවන්. ඔන්න මම දැන් සූදානම් වෙන්නේ ශතභාගයේ යුද්ධේ නැතිනම් පුංචි දෙයකට සටන් වැදීම ගැන පුංචි කතා කීපයක් කියන්න. ඇත්තටම මොකද්ද මේ ශතභාගයේ සටන් වැදීම කියලා කියන්නේ? ඔන්න එක්තරා පුද්ගලයෙක් තමන්ගේ රටට යාබද, ඒ කියන්නේ ළඟ රටේ නිවසක කුලියට පදිංචි වෙනවා. කුලී නිවසක පදිංචි වෙනවා. ඉතින් මේ නිවසේ පදිංචි වෙලා ටික කාලයක් ගියාට පස්සේ මේ පුද්ගලයා මේ කුලී නිවසියන්ට ශත භාගයක් හිඟ තියලා මේ කුලී නිවසින් අයින් වෙලා එයාගේ රටට යනවා. එයාගේ රටට යනවා. දැන් කීයක් තියනවද හිඟ මුදල? ශත භාගයක්. ශත භාගයක හිඟ මුදලක් තමයි ඉතුරු කරලා යන්නේ. ඉතින් මේ කුලී නිවසේ කට්ටිය මේ පුද්ගලයාට මතක් කරලා කියනවා මේ ශත භාගය ගෙවන්න කියලා. නමුත් මේ පුද්ගලයා මේ ශත භාගය ගෙවන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ කුලී නිවසියන් කෝපයට පත් වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ මේ සම්බන්ධයෙන් රජයට පැමිණිලි කරනවා. දැන් මොකද්ද වෙන්නේ? රජයට පැමිණිලි කරාම රජයා තීරණය කරනවා මේ කරලා තියෙන දේ වැරදි දෙයක් කියලා. ඉතින් මේ වැරදි දෙයක් නිසා මේ රටවල් දෙක අතර තිබුණ හිත හොඳකම ඒ තිබුණ සහයෝගයේ සමගිය පළුදු වෙනවා, නැති වෙලා යනවා. ඉතින් අවසානයේදී මේ රටවල් දෙක යුද වදිනවා. මේ ශතභාගයක් නිසා විශාල ජීවිත ගානක් වගේම විශාල දේපල ගානකට හානි සිදු වෙනවා. ඔන්න ඕක තමයි ශතභාගයක් නිසා වෙච්ච දේ. ඉතින් ඔය වගේම කතාවක් තියෙනවා ත්‍රිපිටකයේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් වැසිකිළියේ වැසිකිළි බඳුනක වතුර ඉතුරු කරලා එනවා. මේක දැකපු තවත් භික්ෂුවක් මේක හෙලා දැකලා කතා කරනවා. මේ සම්බන්ධව විවිධ විවේචන ඉදිරිපත් කරනවා. මේ වැරද්ද කරපු භික්ෂුන් වහන්සේ කියනවා මේක පොඩි වැරද්ද, මේක සුළු වැරද්දක් කියලා, මේක නොසලකා හරින්න කියලා. ඉතින් මොකද වෙන්නේ? ඒක පුංචි වැරද්දක් කියලා නොසලකා හරින්නේ නැහැ. ඉතින් අවසානයේදී මොකද්ද වෙන්නේ? මේ භික්ෂුන් වහන්සේලා දෙපිලකට බෙදෙනවා. දෙපිලකට බෙදිලා මේ සම්බන්ධව කලහ කරගන්නවා. ඉතින් හොඳ දෙයක්ද සිදු වුණේ? මේ පුංචි දෙයකට ලොකු ප්‍රශ්නයක් ඇති කරගත්තා නේද? ඔන්න ඉතින් මේ ශතභාගී යුද්ධය සම්බන්ධයෙන් දැනගන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. ඒ තමයි යුද්ධෙ දින්නොත් ලැබෙන්නේ කීයද? යුද්ධෙ දින්නොත් ලැබෙන්නේ ශතභාගයයි. යුද්ධෙ පෙරදුනොත් මොකද්ද වෙන්නේ? ගණනය කරන්න බැරි තරමේ ලොකු අලාභයක් සිදු වෙනවා. ඉතින් මොකද්ද හොඳම දේ? ශතභාගයකට යුද්ධ කරනවද? එහෙම නැත්තම් යුද්ධ නොකර ඉන්නවද? ඉතින් මේ නිසා පුංචි පුංචි දේවල් වලට පැටලෙන්න යන්නේ නැතුව පොඩ්ඩක් කල්පනාකාරීව ඉන්න එක තමයි හොඳ නේද? පුංචි පුංචි දේවල් වලට පැටලෙන්න යන්නේ මෙන්න මේ ශතභාගේ කතාව ගැන දන්නේ නැති කට්ටිය. ඉතින් මේ වගේ ශතභාගේ ප්‍රශ්න අපේ පරිසරයේත් ඕන තරම් තියෙනවා. එහෙම නේද? තමන්ගේ ගෙදර වෙන්න පුළුවන්, තමන් වැඩ කරන ස්ථානේ වෙන්න පුළුවන්, ඒ වගේම මග තොටේදී වෙන්න පුළුවන්, පාසලේදී වෙන්න පුළුවන්. ඉතින් විවිධ ස්ථානවලදී මේ වගේ ශතභාගී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් ශතභාගී යුද්ධය ගැන දන්නවනේ. එහෙමනම් මේ වගේ ශතභාගී යුද්ධවලට පැටලෙන්න එපා.